සන්දාවක් පුංචි දූලා පුතාල හැම දිනෙකටම අද අපි ලස්සන පාඩමක් කරන්න යනවා වෙනස් විදිහකට මේ පොල් ගෙඩියක් හොඳ සද්දයක් තියෙනවා පොල් ගෙඩිය ඒ නිසා මම හිතනවා මේ පොල් ගෙඩිය දැන් ඔබ වෙළඳපළේ ඇවිදිනවා නම් පොල් හොය හොය ඔබට ගන්න පුළුවන් හොඳ මිලදී ගන්න පුළුවන් හොඳ පොල් ගෙඩියක් දැන් ඇයි මේ මේ විදිහ අපි පාඩමක් කරන්නේ මොකද පුංචි දුවේ පුතේ එක අතකට මේක ප්‍රායෝගික දැනුමක් වෙළඳපළේ ගිහිල්ලා කොහොමද අපිට අවශ්‍ය භාණ්ඩය හොඳ ප්‍රමිතියක් තියෙන හොඳ භාණ්ඩයක් තෝරගන්න කියන එක. අනිත් එක පහවතර ශිෂ්‍යත් විභාගයේදී පෙනී සිටින ඔබට මේ දැනුම අත්‍යවශ්‍යමයි. මොකද ශිෂ්‍යත් විභාගයටත් මේ වෙළඳපළ ආශ්‍රිත ප්‍රශ්නයක් එන්නට පුළුවන් නිසා. ඒ නිසා අපි අද එවැනි පාඩමක් කරන්න සූදානම් වෙන්නේ සමන් කරුණාරත්න ගුරුතුමා එක්ක ගම්පොළ ගඟසිරිපුර විදුහලේ නියෝජ්‍ය විදුහල්පති කලින් වතාවකත් අපිට පාඩමක් එක්ක එක්කසෙන්ට හැකියාව ලැබුණා අපේ ගුරුතුමාගේ අයබෝන් අයබෝන් පාඩනේ ඔන්න අද පුංචි වෙළඳපළක් වගේ අපේ නැනමිහිරි ඉස්කෝලේ පොල් තියෙනවා බණ්ඩක්ක තියෙනවා ඉතින් අපි සූදානම් වෙන්නේ මේවත් එක්කම මේ පාඩමට අවතීර්ණ වෙනවා अपे मे सियलुम दिनाट वेदगत पारमी एदिनेद अवश्यता संदहा बांड मिलदी गानत हा सेवा मिलदी गानत विरंद पोलटे अंट इदिं अपे बांड हा सेवा मिलदी गनीमट विरंद पोलटे अन मे चूटी दूला पुतालट इसकोले पाडमिट तियेन्ने अपहा विरंद पोलकेन पाडमी गनगान इदिं उबे आदरणीयान गन बलाकन्ने कौद सिंगुलाई දූලා සියලු දෙනාත් එක්කම අපි අද දවසේ අපහා වෙළඳපොළ කියන පුංචි පාඩම පටන් ගන්නවා. පරිමි මං ආසයි මේ දූලා පුතාලට මුලින්ම කියා දෙන්න ඉස්සර අපේ රටේ හෝ වෙනත් රටවල තිබුණේ මිලදී ගැනීම කිරීමක් නෙවෙයි තිබුණේ. ඔව්. භාණ්ඩයක් නිෂ්පාදනය කරලා එව නැත්තම් භාණ්ඩයක් හදලා ඒ භාණ්ඩේ තව කෙනෙකුට ගෙහින් දීලා එයා ගාව තියෙන අතිරික්ත දෙයක් ඉල්ලගෙන ආවා. හුවමාරුව. අපි අතිරික්ත කියලා කියන්නේ වැඩියෙන් තිබුණු දෙයක්. අපි මේ රූප රාම වලින් දැන් පෙන්වන්නට උත්සාහ කරනවා අපේ අතීතයේ තිබුණු වෙළඳපොළ. අතීතයේ තිබුණ අර අපි මුලින් කියපෝ හුවමාරු වෙළඳපොළක ලක්ෂණය තමයි මේ අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා අපි මේක පැරණි වෙළඳපොළක් හැටියට දුවේ පුතේ හඳුනා ගන්නවා. පැරණි වෙළඳපොළක් හැටියට. අපිට ඊනඟට දකින්නට පුළුවන් මේ දූලා පුතාල දන්නවා මෙකට කොහේ හරි ගමනක් යනකොට පාරේ ආයිනේ සමහර විට පුංචි පුංචි වෙළෙන්දෝ ඉන්නෝ නේ ඒ වෙළෙන්දන්ගේ යම් යම් ද්‍රව්‍ය ලබා ගන්නට මේ කට්ටිය උත්සාහ කරනවා යම් යම් ද්‍රව්‍ය අනේ එතනදී අපිට කියන්න පුළුවන් එතන අතරමැදි වෙළඳ පොළක් නිශ්චිත නේ හැමදේම එතන ඒවා විකුණන්නේ නේ අපිට ගියා ඉක්මනින්ම අරගෙන වෙලලා ඒ වෙළඳ පොළෙන් බාණ්ඩ මිලදී ගන්න පුළුවන්කම තියෙනවා ඒත් එක්කම දැන් නම් ඉන්නේ මේ දූල පුතාලට වැඩිම හුරු වෙලා තියෙන්නේ අම්මිත් එක සුපර් මාකට් යන හොඳ ලස්සනට බාණ්ඩ අසුරලා තියෙන පිළිවෙලකට තියෙන බොහොම ලයිට් දාලා තියෙන නේද අන්න ඒ වගේ තැනකට ගිහිලා බාණ්ඩ අපි ඒකට කියන්නට පුළුවන්කම තියෙනවා නූතන වෙළඳ පොළක් කියලා ඉතින් පාරමී මෙන්න මේ විදිහට මේ කට්ටිය බාණ්ඩ මිලදී ගැනීමේදී අපි දන්නවා මේ යම් යම් ද්‍රව්‍ය මිලදී ගැනීමේදී අපිට අවශ්‍ය වෙන කිරු මිනු උපකරණ කිරු මිනු උපකරණ හැම දෙයක්ම ලබා දෙන්නේ යම් කිසි ප්‍රමාණයක් අපිට තියෙන ඔක්කොම ගොඩ පිටින් අපි අරගෙන ඉන්නේ නැහැ අපි සමහර වෙලාවට නම් දන්නවා මොනවාද කඩල මල්ලක් දෙන්න කියලා ගන්නවා නේද හැබැයි අපි පොල් මල්ලක් දෙන්න කියන්නේ නැහැ හාල් මල්ලක් දෙන්න කියන්නේ නැහැ ඒක බර ප්‍රමාණය කියලා බලනවා මේ බලන්න පාරමි අපිට දකින්නට පුළුවන් විවිධ තරආදි කිරු උපකරණ තියෙනවා කිරු උපකරණ අපිට දකින්නට පුළුවන් නේ එකෙන් එකක් තමයි මේ තියෙන්නේ අපිට දකින්නට පුළුවන් දෙයක් තියෙන මේක බිම් තරආදිය මේක අපි නම් මෙතනින් තියෙන්නේ පුජ්‍යලයේ යම්කිසි බරක් කිරනවා වගේ නමුත් මේ තරආදිය කිරන්නට පුළුවන් කිලෝග්‍රෑම් 280ක් තරම් විශාල බරක් නේ මේකට අපි කියන්න පුළුවන් කමද බිම් තරආදිය කියලා ඒ වගේම ඊළඟ තරආදිය දිහා බැලුවොත් එම අපිට ඒක දකින්නට පුළුවන්කම තියෙන්නේ සාමාන්‍ය තරආදියක් හැටියට මේ තියෙන්නේ අපේ වෙළඳපොළේ බාණ්ඩ කිරන විශේෂයෙන් අතීතයේදී නම් මේ වගේ තරආදියවල කිරුවේ බිහිත් බඩු නේ මේ තරආදියක් තවත් අපිට දකින්නට පුළුවන්කම තියෙන අපි ඊළඟ තරආදිය ඔබේ ගෙදරත් ඇති කේක් එකක් එහෙම හදන්නට ඕන වෙනකොට ඉතාලම සුළු බරක් කිරා ගන්නට ඕන වෙනකොට චීන ග්‍රෑම් 500ක් විතර වගේ කිරා ගන්නට ඕන වෙනකොට මේස තරආදිය මේකත් අපිට දකින්නට පුළුවන්කම තියෙන කිරුම් මිනු උපකරණයක් ඊළඟට බලමු
අපිට ඊළඟට දකින්නට පුළුවන්කම තියෙන තරාදිය මේ තරාදියට මොකද්ද කියන්නේ දේ පුතේ අපි විද්‍යුත් තරාදියක් මොකද්ද මේ තරාදිය හඳුනන නම විද්‍යුත් තරාදිය මේ අද ලෝකයේ වැඩිම භාවිතයේ තියෙන වෙළඳ සැඟල වල මේ විද්‍යුත් තරාදිය තාම සියුම් දේසිට නේ ඉතාම සියුම් දේසිට විශාල බරක් දක්වා කිරුම් මිනුම් කිරීම සඳහා මේ විද්‍යුත් තරාදිය අපිට ප්‍රයෝජනවත් වෙනවා කියලා කියන්නට පුළුවන්කම තියෙනවා අපි ඊළඟට දුවේ පුතේ බලමු මේ මේත් එක්කම වෙළඳ පොළට යනකොට ඔයාලට මේ වෙළඳ පොළේ යම් යම් දේවල් අපිට මිලදී ගන්නට පුළුවන් වෙන ආකර්ෂණය නැත්නම් අපේ කැමැත්ත යන විදිය කොහොමද තියෙන්නේ කියලා බලන්නකො සමහර භාණ්ඩ තියෙනවා පාරවල් අයිනවල ඉල්ලලා නේ සමහර ද්‍රව්‍ය තියෙන ඉල්ලලා මේ මොනවද මේ ඉල්ලලා තියෙන දේ මොනවද දූරියා රසවත් පළතුරක් නේ කන්න ආස හිතුනේ නැතත් මේක දැක්කහම කන්න හිතෙනවා නේ ආසාවට ගිහිල්ලා අරගෙන අපි මේ දූරියන් කන්නට ඕනේ කියලා ඒ වෙලෙද එතෙන්ට යනවා නේ ආකර්ෂණය තවත් සමහර තැන් වල මොකද කියන්නේ අපි වෙළඳ පොල් වලට යනකොට ඔයාලට ඇහෙන්නේ මොනවද කන් වලට ඇහෙන්නේ ගන්න එන්න එන්න අනේ මගෙනුත් ගන්න එන්න පරිමි ලාබයි ලාබයි මේ බලන්නකෝ නේ පරිමි අර අපි විශේෂ අපේ පූජනීය ස්ථාන වලට යනකොට අපිට එනවා අනේ එන්න මගෙනුත් ගන්න අනේ එන්න එන්න මගෙනුත් ගන්න කියලා අපිට ආයාචනා කරනවා නේ එන්න කියලා අපි එතකොට යාළගේ කටහඬට අපි ගිහලා බාණ්ඩ මෙදී ගන්න ඒත් එක්කම මේ වගේ වෙනද පොලකදී පරිමි තියනවා කෑ ගහනවා අපිට අවශ්‍ය ද්‍රව්‍ය ඇවිල්ලා තෝරලා ගන්නට පුළුවන්කම තියෙනවා හැබැයි අපි දකින්න අර නූතන වෙළඳ පොලේ එවැනි ලක්ෂණ නෙවෙයි තියෙන්නේ අපි ගියා ඔයාලත් එමය නේද එක්කෙනෙක් අර තියෙන ට්‍රොඩිය තල්ලු කරගෙන යනවා එහෙම නැත්නම් අම්මා කූඩේ ඉල්ලගෙන යනවා ගිහිල්ලා අර වෙළඳ පොලෙන් තියෙන ද්‍රව්‍ය අපි ටික ටික අරගෙන බාණ්ඩ කිරුම් ලවලට ලක් කරලා අරගෙන එනවා නේ මේක තමයි වෙළඳ පොලේ දකින්නට පුළුවන්කම බලන්නකෝ කොයි විදිහටද වෙළඳපළ වර්ගීකරණය වෙන්නේ ඒ වගේම වෙළඳපළේ භාණ්ඩ අසුරා තියෙන්නේ කොහොමද ඒ භාණ්ඩවල ආකර්ෂණය ඒ විතරක් නෙවෙයි මේ භාණ්ඩ ගැන අපි මොනවද හිතන්න ඕනේ කියලාත් අපි ඊළඟට කතා කරන්න ඕනේ අනිවාර්යයෙන්ම අපි බලන්න පරිමි මේ දූල පුතාලා අම්මලත් එක්ක යනවනේ වෙළඳපළට යනකොට පොල් තියෙනවා ගෙදරට පොල් ගන්න ඕනේ පරිමි අපි අද අපේ මේ පුංචි නැනමිහිර ඉස්කෝලේටත් පොල් ගෙනල්ලා තියෙනවා ඔව් මේ බලන්නකෝ මේ පොල් ගෙඩිය හඬ හොඳයි වතුර හොඳට හෙලවෙනවා නේ මේකට කියන්නේ මොකක් කියලාද වතුර හෙලවෙනවද කියන්නේ අපි හඬනවා කියලාද කියන්නේ වතුර හඬනවා ආ මේක හොඳට වතුර හඬනවා කොළවලා බලලා ගන්න නේ හැබැයි මේ ගෙඩිය අරගෙන බලමු අපි හෙලවෙනව නේද හොඳට නෑ අතට බරයි හෙලවෙන්නේ නෑ එන මේ පොල් ගෙඩි දෙකෙන් කෝකද වඩාත් හොඳ පොල් ගෙඩිය වෙන්නේ වතුර හෙලවෙනවා අයියෙන් කියන්න බෑ වතුර හොඳින් හඬන පොල් ගෙඩිය තමයි පාරමි අපි මිලදී ගන්නට ඕනේ. අපේ සමහර අය නම් ඉන්නවා මේ පොල් ගෙඩියට පුංචි තට්ටුවක් එහෙම දාල් බලලා ආයෙත් හොල්ලලා බලලා ආ මේ පොල් ගෙඩිය හොඳයි නේ. ඒ පොල් ගෙඩිය හොඳයි කියලා අපි පොල් තෝරගෙන ගන්න පුළුවන්කම තියෙනවා පාරමි. ඒත් එක්කම තමයි මේ තියෙන්නේ බණ්ඩක්ක නේ. නේ මේ බණ්ඩක්ක කරලා ගත්තොත් එහෙම අපේ අම්මලා තාත්තලා සද්ද නැතුව වෙළඳ පොලේ ගිහලා හොඳලාලි මේ බණ්ඩක්ක කීයද කියන අහන ගම මෙන්න මෙහෙම කඩනවා එක නේ අග චුට්ටක් කඩනවා කඩලා බලපුවාම මේ අග හොඳින් කැඩෙනවා නම් ටික් හඳින් කැඩෙනවා නම් මේ බණ්ඩක්ක කරලාගෙන අපිට මොකද කියන්නට පුළුවන්කම තියෙනවා හොඳයි මිලදී ගන්නට හොඳයි හැබැයි මේ බණ්ඩක්ක කරලා මෙන්න මෙහෙම කඩනකොට නැමෙනවා නම් මෙන්න මෙහෙම මොකද හිතෙන්නේ මේ බණ්ඩක්ක කරලාගෙන මේ බණ්ඩක්ක හොඳයි නෑ මෝරලා කන්නට සුදුසු තත්ත්වේ නෑ එනම් පාරමි අපි බණ්ඩක්ක වගේ දෙයක් මෙලිදී ගන්නව නම් කරන්නේ මොකද්ද මේ තුඩ කඩලා බලලා තමයි අපි බණ්ඩක්ක කරලක් වගේ දෙයක් ගන්නව නම් ගන්න. ඒත් එක්කම මම ගෙනා මෙතෙන්ද මේ වැටකුළු කරල් කීපය. පාරමි ආසද වැටකුළු ගන්න. ඔව් මේ චූටි දූල පුතාලා කන්න ආසද වැටකුළු. ඔව් හැබැයි කනකොට කණ්ඩ ගන්න ඉස්සෙල්ලා අම්මා අර බණ්ඩක්ක ගන්නවා වගේම හරි ලස්සන වැඩක් කරනවා කඩේට ගිහිල්ලා. විරෙන්ද ළඟට ගිහිල්ලා මෙන්න මේ ධාරය අරගෙන අම බලන මේ ධාරය පොඩ කඩන්න පුළුවන්ද කියලා නේ කැඩෙන්නේ නැමේ අමාරු කැඩෙනවද නැහැ කැඩෙන්නේ අම ඊට පස්සේ ඒ කරල තියලා වෙන කරලක් අරන් බලනවා මේ කඩන්න පුළුවන්ද කියලා බලනවා ආ ඒක කැඩුණා දැන් අම මිලදී ගන්න ඇත්තේ කොයි කරලද ලොකු හින්දා මේක ගන්නවද පොඩි හින්දා මේක ගන්නවද
පොඩි එක. ඇයි ඔයාලා පොඩි කරලා ගන්නෙ? ඒක මෝරලා නැහැ. කොහමද ඔබ මෝරලා නැහැ කිව්වේ? ධාරය ඉක්මනින්ම කැඩුණු නිසා ඒක මෝරලා නැහැ කියලා තීරණය කරා. මේකේ ධාරය කැඩෙන්නේ නැති නිසා අපි ඒක මෝරලා හපන්න බෑ. මේක පරිමි කපලා ඉවතෙම් තිත්තයි. මේක හරි රසයි. නේ? අපිට මේ වගේ දේවල් ගන්නකොට අපිට මේ වැටකුණු ගන්නකොට නම් අපි කරන්නේ ධාරය කඩලා බලලා ගන්න එක. පරිමි හාල් හැම මිලදී ගන්නට ගෙදරින් වෙනද පොලට ගිහිලා තියෙනද ඔබ? කොහමද ඔබ හාල් මිලදී ගැනීම කරන්නේ? නිකම්ම බැලුව බැලමට හාල් ගන්නවද? ඔව්. ඔයාලගේ අම්මලා තාත්තලා නම් කොහොමද දුවේ පුතේ ගන්නෙ? හාල් ටිකක් අරගෙන හපලා බලනවා. අන්න හපලා බලන. ඇයි අපි හාල් හපලා බලන්නේ? ඒක ගුණාත්මකද කියලා හොයාගන්නට පුළුවන් ක්‍රමයක්. මොකද හාල් ලැටයක් අරගෙන ටික් හඳින් හැපෙනවනම් අම්මලා ගන්න ගම මෙහෙම ගෝණියෙන් එන කළා දාගන්න. දාගන්න මේ දත අගින් තියලා හපනවා. හපනවා ටික් ගාලා සද්ද ඇහෙනවනම් ඒ හාල් හොඳයි. එහෙම හැපෙන්නේ නැතුව නිකන් ඇඹෙනවා වගේ නම් මොකද වෙන්නේ? එහල් පෙඟිලා සුදුසු නෑ. ආහාරයට සුදුසු නෑ. ඔය වගේමයි මුං ඇට කවුතු වගේ දේවල් කඩල වගේ දේවල් ගන්නකොටත් අපේ ගෘහණියෝ අර විදිහට හපලා බලන තමයි. හැබැයි සමහර වෙලාවට අපිට අවශ්‍ය කරන සමහර භාණ්ඩ මෙහෙම පොල් ගෙඩියක් හොල්ලනවා වගේ හොල්ලලා බලන්න බෑ, හපලා බලන්න බෑ, ඔබලා බලන්න බෑ, කඩන්න බෑ. මොකද සමහර භාණ්ඩ තියෙන්නේ අසුරුම් කරලා. එතකොට මොකද සර් වෙන්නේ? අන්න බොහොම හොඳ ප්‍රශ්නයක්. අපේ දූල පුතාලට වගේම ශිෂ්‍යත්ව විභාගෙට වගේම භාණ්ඩයක් මිලදී ගන්න ගෙදර ඉන්න ඕනෑම කෙනෙකුට මේක හොඳ ප්‍රශ්නයක් පාරයි. අපි එවැනි අවස්ථාවල කරන්න කරුණු කීපයක් තියෙනවා. එකක් තමයි භාණ්ඩයක් මිලදී ගැනීමේදී විශේෂයෙන් පාරමි ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ඖෂධ වර්ග මිලදී ගන්නකොට ඉස්සලාම බලන්න ඕනේ භාණ්ඩයේ තියෙන මොකද්ද නිෂ්පාදිත දිනය සහ කල්ලිකුත්ීමේ දිනය. මං හිතන්නේ කවිෂා දුව මේ අපේ නැනමිහිර ඉස්කෝලේ ඒක මුළු ලංකාවටම පෙන්වන්නට ගෙනල්ලා තියෙන පත්‍රිකාව බලන්නකෝ. ඒක ලියවිලා තියෙන ඒ පිළිබඳව හොඳටම භාණ්ඩයක් මිලදී ගැනීමේදී බැලිය යුතු මුලින්ම කරන්නට ඕනේ නිෂ්පාදිත දිනය සහ කල්ලිකුත් වීමේ දිනය. ඒත් එක්කම පරිමි භාණ්ඩයක් මිලදී ගැනීමේදී අපි විසින් කළ යුතු තව ඉතාම වැදගත් දෙයක් තියෙනවා. මේ භාණ්ඩයට භාණ්ඩයට ප්‍රමිතියක් තියෙනවද කියලා බලනවා. ප්‍රමිතිය වගේම අඩංගු ද්‍රව්‍ය පිළිබඳ සටහනක් තියෙනවද කියලා බලන්න ඕනේ. අපේ රටේ පුතේ ප්‍රමිතිය පිළිබඳ මොන ආයතනයෙන්ද අපිට ප්‍රමිති සහතිකයක් ලබා දෙන්නේ? ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය නේද? එහෙම නැත්නම් අපි එකේ භාණ්ඩයක නම් තියෙනවා SLS කියන සංකේතය. SLS සංකේතයේ තියෙනවා නම් ඒක අපේ රටේ හොඳ ගුණාත්මක භාණ්ඩයක්. ඒ වගේම තියෙනවා පරිමි ජාත්‍යන්තර තත්ත්ව සහතික දෙන එක. ඒකට අපි කියනවා ISO සහතිකය කියලා. ISO සහතිකය. මෙන්න මේකත් භාණ්ඩයක් මිලදී ගැනීමේදී අපි විසින් සැලකිලිමත් විය යුතු දෙයක්. ඊළඟ එක තමයි පරිමි වර්තමානයේ වෙනකොට මීට අවුරුදු 5-6කට වගේ කාලයක තුලදී අපේ රටට හඳුන්වා දුන්න විශේෂ සංකේතයක්. ඒකට අපි කියන සූර්ය සිංහ ලාංඡනය. බලන්නකො පරිමි අපේ දුවගේ අතේ තියෙන පත්‍රිකාවේ සූර්ය සිංහ ලාංඡනය. අපේ දේ කියලා එක යටින් ලියලා තියෙනවා. මේක දේශීය නිෂ්පාදනයක් කියන එක පිළිබඳ තොරතුරු සටහන් කිරීමට තමයි මේක යොදාගෙන තියෙන්නේ. එහෙනම් භාණ්ඩ මිලදී ගන්නකොට මේ අපේ රටේ අපි ඉපදුණු රටේ නිෂ්පාදනය කරන දෙයක් තියෙනවා නම් ඒක ඉතා හොඳයි කියලා අපිට කියන්නට පුළුවන්කම තියෙනවා. තව පත්‍රිකාවක් මේ පැත්තෙන් ලෑස්ති. අපි බලමු මේ පත්‍රිකාවේ තියෙන්නේ මොකද්ද කියලා. බලන්නකො. භාවිතයට උපදෙස්. නේ? සමහර භාණ්ඩ තියෙනවා අපි ගත්තේ ගමන් කන්දක් දැ නේ අර කියන්නේ විනාඩි දෙකෙන් හදන්න පුළුවන් කියලා සමහරව. හැබැයි ඒක හදන්නේ කොහොමද කියලා ඒකේ ලියලා තියෙනවා නේ. භාවිතයට උපදෙස්. ඒ වගේම වැදගත් වෙනවා අපි යම් කිසි භාණ්ඩයක් මිලදී ගැනීමේදී. මං හිතන්නේ මේ ධෝනිගේ ඊළඟ අත්පත්‍රිකාවේ තියෙන්නේ මොකද්ද කියලා අපි බලමු. ඔව්. ඒකේ තියෙන්නේ අදහස් සහ චෝදනා ඉදිරිපත් කිරීමට දුරකථන අංක හා ලිපිණියන් තියෙනවද කියලා බලන්න. නේ? අපිට මොනවහරි කියන්න ඕන නම් එක හොඳ නැහැ නරකයි හොඳයි දෙකින් ඕන එකක් කියන්නට පුළුවන්කම තියෙනවා. මේ දුරකථන අංකය හා ලිපිණිය තියෙනවා නම් අන්න හොඳ ගුණාත්මක භාණ්ඩයක තියෙන විශේෂ ලක්ෂණ. ඒත් එක්කම බොහෝ භාණ්ඩවල තියෙන විශේෂ ලක්ෂණය තමයි ඒකේ සංයුතිය. නේ? තියෙන්න ඕන විශේෂ ලක්ෂණය තමයි සංයුතියක් තියෙනවා. නේ?
අපිට කියන්න පුළුවන් ඒකේ බර කොච්චරක්ද තියෙන්නේ දිග කොච්චරක්ද තියෙන්නේ පරිමාව කොච්චරක්ද තියෙන්නේ කියලා අපිට දකින්නට පුළුවන්කම තියෙනවා මම හිතන්නේ රවිනි දුව ගණන්ලා තියෙන්නේ එවැනිම බාණ්ඩයක තිබිය යුතු සංයතිය පිළිබඳ තොරතුරක් තමයි මේ විදිහට ඇසුරුම් කරලා තියෙන ගව්‍යයක් මිලදී ගන්නවා නම් අපි මුලින් කතා කරපු සියලු කරුණු අඩංගු වෙලා තියෙනවා නම් තමයි ඒ ගුණාත්මක බාණ්ඩයක් හැටියට අපිට සලකන්නට පුළුවන් හරියට නිකන් අපි මේ කට්ටියම එකතු කරගෙන වෙළඳපොලේ රවුමක් ගිහිල්ලා ආවා වගේ මේ එතරම්ම ප්‍රායෝගික දැනුමකුත් එකතු වුණා ඒ වගේම පොතර පතරේ අවශ්‍ය කරන කාරණාත් මේ අතර තිබුණා ඒ නිසා අපි හුඟක් සූදිමන්ත වෙනවා අපේ සමන් සර්ට මොකද ඉතාම රසවත්ව අපිට මේ පාඩම කරගෙන යන්නට උදව් වුණාට ඉතින් ගොයේ පුතේ අපි පුංචි විරාමයක් ගන්නට සූදානම් ඒ විරාමෙන් අනතුරුව රත්තරන් මුතුමැණික් දියමන්ති මේ ලෝකේ තියෙන හැම දේපලකටම වඩා වටිනා දෙයක් ගැන අපි කතා කරන්න සූදානම්. ඒ මොකද්ද? අපි බලමුකෝ මේ විරාමෙන් පස්සේ අපි මුණ ගැහමු පුංචි අපේ ඉස්කෝලේ. රත්තරන් මුතුමැණික් රිදී දියමන්ති මේ ලෝකේ දකින්න තියෙන හැම සම්පතකටම වඩා වටිනා දෙයක් පිළිබඳව අපි දැන් කතා කරන්න සූදානම්. මං කලිනුත් ඒගෙන කිව්වනේ නේද? ඒ වෙන කිසිවකුත් නෙමෙයි. ඒ වෙන කිසිම දෙයක් නෙවෙයි. ඒ තමයි කාලය. කාලය ගැන හොඳින් ඉගෙන ගැනීමම කාලය අපිට නොයවා කාලින් උපරිම ප්‍රයෝජන ගැනීමට මඟ පාදන දෙයක්. ඒ නිසාම ශිෂ්‍යත්ව විභාගයටත් කාලය සම්බන්ධයෙන් ප්‍රශ්න ගොඩාක් අහන නිසාම අපි සූදානම් වෙනවා කෘෂාන්ත අබේරත්න ගුරුතුමා එක්කතු වෙලා කාලය පිළිබඳව දැන හඳුනගෙන මේ පාඩම ඉදිරියට කරගෙන යන්න. හලාවත ආනන්ද ජාතික පාසලේ උගන්වන ගුරුතුමෙක්. කලිනුත් ඔබට මුණ ගැහෙලා තියෙනවා පුංචි දුවේ පුතේ. අයිබෝන්. අයිබෝන්. හරි. දැන් අපි මේ කාලය පාඩම කොතනින්ද පටන් ගන්නේ? ඔව් පාරමී කාලය පාඩම කියන්නේ ශිෂ්‍යත්ව විභාගයේ විතරක් නෙමෙයි අර පාරමී වගේ අපේ ජීවිතයත් පුතේ ගොඩක් වැදගත් පාඩම. ඒ නිසා අපි මෙන්න මෙහෙම බලමුකෝ. දැන් අපි කාලය ගැන නොඑක් දේවල් පුතේ අහලා තියෙනවා. බලන්නකෝ. කාලය ගැන එක ප්‍රකාශනයක් තමයි සමහරු කියනවා කාලය මොන වගේ කියලාද? ආ කාලය රන් හා සමානයි කියලා. තවත් සමහරු කියනවා පුතේ ගිය නුවණ ඇතුල් ලවාවත් අද්දවන්න බෑ කියලා. ඇයි ඒ මෙහෙම කියන්නේ? කාලය අපට ගොඩක් වටින නිසා. එහෙනම් පුතේ අපි අද කතා කරන්න යන්නේ අන්නේ ගොඩක් වටිනාකම තියෙන කාලය ගැන. පුතේ ඔයාලා ඉස්කෝලේ යරලා ගෙදර යනකොට ඔරලෝසු කණුවක් එහෙම දැකලා තියෙනවද? ආ ගෙදර යනකොට ඔය ඔරලෝසු කණුවේ වෙලාව තියෙන්නේ කොහමද? 30යි කියලා තියෙන්නේ. ඉස්කෝලේ යරලා ගෙදර යනකොට? යම්? ඔව්. සම්මත වෙලාව කියලා කියනවා නැත්නම් ඩිජිටල් වෙලාව කියලා කියනවා පාරමී ශිෂ්‍යත්ව විභාගෙදී මේ සම්මත වේලාව නැත්තම් ඩිජිටල් වේලාව ළමයි ගොඩාක් වරද්ද ගන්න තැන. ඒ නිසාම ගොඩාක් ලකුණු අහිමි කර ගන්න තැන. ඒ නිසා අපි මුලින්ම බලමු කොහොමද අපි හරියට වේලාවක් සම්මත ක්‍රමයට ලියන්නේ කියලා. සම්මත ක්‍රමයට ලියනකොට පුතේ අපි අනුගමනය කළ යුතු කොටස් හතරක් තියෙනවා. දැන් ඔයාලට අපි ඒකින් එක කියලා දෙනවා. සම්මත වේලාවට ලියනකොට අපි ඉස්සරලා පුතේ වේලාවක් දැන් අපි සාමාන්‍යයෙන් ලියනකොට ලියනවනේ පෙරවරු සහ පස්වරු කියලා. ඔයාලා ලියනව නේද එහෙම? ඔව්. දැන් ඔයාලා කියනවා පෙරවරු 8යි 10යි පස්වරු 1යි 20යි කියලා. හැබැයි පුතේ සම්මත ක්‍රමේදී අපි මේ පෙරවරු සහ පස්වරු කියලා ලියනවද? නෑ. මොකක් කියලාද ලියන්නේ? පැය. මොකක් කියලාද ලියන්නේ පුතේ? පැය. සම්මත ක්‍රමේදී අපි ලියන්නේ පැය කියලා ඉස්සරහින් ලියන්න ඕනේ. පාරමේ නම් හොඳට මතක තියාගන්න ඕනේ. අපි සම්මත ක්‍රමේදී පුතේ මොකක් කියලාද ලියන්නේ? පැය. පැය කියලා ලියන්න ඕනේ. දැන් අනිත් එක තමයි අපි සාමාන්‍ය වෙලාවක් ලියනකොට මේ ඉලක්කම් දෙකකින් වෙලාව ලියනවා ඉලක්කම් තුනකින් ලියනවා හැබැයි සම්මත වෙලාවෙදී උහුම අපිට හිතෙන හිතන ඉලක්කම් ප්‍රමාණයකින් වෙලාව ලියන්න පුළුවන්ද බෑ එහෙනම් මට අනුත්තර අදුව කියන බලන්න පුතේ අපි සම්මත වෙලාවට ලියනකොට ඉලක්කම් කීයකින්ද වෙලාව ලියන්න ඕන 4කින් අන්න හරි ඉලක්කම් කීයකින්ද පුතේ අපි වෙලාව ලියන්න ඕනේ 4කින් සම්මත වෙලාවෙදී අපි ඉලක්කම් 4කින් වෙලාව ලියන්න ඕනේ එහෙනම් සම්මත වෙලාවෙදී අපි නීති දෙකක් ඉගෙන ගත්තා තව එකක් තියෙනවා දැන් අපි සාමාන්‍ය වෙලාවක් ලියනකොට පැය සහ විනාඩි වෙන් කරන්න මොකද්ද දාන්නේ
आई बोन सर आई बोन आई बोन नो बता